Right. අයිබෝන් දොලපුතාල හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මුලින්ම ඔන්ලයින් තක්සලාව එඩියුසෙප්ට අපි සිංහල පන්තියත් එක්ක තමයි අද දවසේ සම්බන්ධ වෙන්නේ මගේ දරුවනේ චැට් කරන්න පුළුවන් ඕගොල්ලන්ට මාත් එක්ක චැට් කරනවා නම් ඔයාලට පුළුවන් බාල්තා කරන්න අපේ චැට් බොක්ස් එක VS පරිෂ්ක සර් සිංහල කියන එකට චැට් කරන්න පුළුවන් හරි එහෙමනම් අපේ එඩියුසෙප්ට අපේ සිංහල පන්තිය වැඩසටහන ආරම්භ කරන තමයි සූදානම් වෙන්නේ अत्रवारे मगे दूलपुत मुलिम कारण ममला समहर दर्वदीन सिंह पांतिया मगे दर्वोटिक सूदान मुखदरियट विशेषमो अभी पलवरी कारणवतम यम संविधानो संविधान क्रमेनो संविधान क्रमेन्नोत्तम अभी सराट वेडकुलवाणेमत अपे पांति संबंध दूलपुतल मगिंस्तरहलाबंध हमदे मुलपुल हमोट उत्तर दूनाइन तत्सला मेसेज ඔගලන්ට අවශ්‍ය තොරතුරු හැමදයක්ම ලබා දුන්නා. ඒ කියන්නේ අපිට සරලව ගත්තොත් එහෙම මගේ දුවේ පුතේ මගේ දරුවෝ ටිකට උමනාවක් තියෙනවා ඉගෙන ගන්න ඕනේ කියන කාරණාව නේ. ඒ ඉගෙන ගන්න ඕනේ කියන කාරණාවත් එක්ක අපේ දූල පුතාලා හැමෝම එකතු වෙනකොට අපිටත් යම් කිසි වගකීමක් දැනෙනවා. මේ දරුවෝ ටික ඉගෙන ගන්නයි උත්සාහ කරන්නේ. මේ දරුවෝ ටික ඉස්සරහට යන්නයි උත්සාහ කරන්නේ. ඉතින් ඒ නිසා අපි දරුවන් වෙනුවෙන් යම් කිසි දෙයක් කළ යුතුයි කියලා. සමස්තයක් විදිහට ගත්තට පස්සේ දුවේ පුතේ मेन सीएलम दर्वंट उम नावर उदय पात्र विषय मुखाद लवणावृद्ध कल कल लवणावृद्ध सामान्य पेल विभाग मुन दें सिंह विषय मुखाद सिंह सिंह वाल अमार विचार अभी विचार सजीवी पंथ साकर्णवागे कथा कर अध्यापन मट्टमुअंकालुअंकालियाँ विशेष विशेष माम right thing ekak nisa ada me ogolloth ekak me katha karanna ona hinda tad iskola patang ganna dawasa mama e ada dawasata thavakalikawa nivaduwak karagatte hethuwa thamai mage duwala puthalama naththam oge mera ekkene denne ekkene godak innone daru samanyen panti kamare ekena ona ada naha puthe ekkela message ekak danna godak innakota e daruwa tika samahara welawan waladi maath ekak weda karanna patang gatta gama bohoma wedi kalayak weda kare inne bohoma sati deka thunak vithara thamai api weda kale me weda karana kalaya thula mage daruwanta उत्साह බදාදා ක්ලාස් එක නෙමෙයි බදාදා ක්ලාස් එක කියන්නේ හවස පන්ති නෙමෙයි මං කියන්නේ ඩියුසෙප්ට වැඩසටහන හොඳේ අපේ දරුවෝ ටික බය වෙනවා නේද
එතකොට ඒක තමයි දැන් අපිට ගොඩක් ගැටලු මතුවෙන්න පුළුවන් එහෙම ඉරිදා උදේ කරන්න ගත්තාන් පස්සේ. ඉතින් ඒක නිසා අපිට කරන්න වෙනවා කැපවීම කරන්න වෙනවා පුතේ. මොකද ඒ ඔක්කොම හිර වුණාට පස්සේ තමයි අපිට එඩියු සෙප්ට් නතර කරන්න අපි. එතකන් අපි ඔයගොල්ලොත් එක්ක දෙගෙන යනවා. මොකද ඔයගොල්ලෝ ඉස්කෝලේට බාර දුන්නට පස්සේ ඉස්කෝලේ ගුරුවරු ඔබගේ වගකීම අරගත්තට පස්සේ අපිට ලොකු වගකීමක් නැහැ. ඉතින් එතකොට අපි මොකද කරන්නේ? අපි දරුවෝ ටික ඉස්කෝලේට බාර දීලා ඉවර වෙලා දරුවන් ඉවර ටික කරගෙන යන්නේ ඔයගොල්ලෝ ඉස්කෝලේ ගුරුවරුන්ට බාර දෙනවා. ඒ දක්වානේ අපි මේ කරගෙන ආවේ මේක. තේරුණාද? ඒ දක්වා තමයි අපි මේ ඩියු සෙප්ට් වැඩසටහන ක්‍රියාත්මක කළේ. මේක නිකන් කරගෙන ආපු පන්තිය. ගොඩක් චෝදනා මැද්දේ හොඳේ නිකන් හිටන් ඉපා. හරි? බැනුම් ගැනුම් හැබැයි ගැවිලි ගැරවිලි මැද්දේ තමයි මේක කරගෙන ආවේ. හරි? සමහර වෙලාවන් වලදී මට පෞද්ගලිකවම සමහර දුක් කතා කරලා තියෙනවා. ඒස දැම්මම ਵਿਚාරෝ ගන්නනේ මිලියනුට පස්සේ අපි 10 වසරද කොහොමද පාඩම් ටික කියවදන්නේ. මම ඒක මගේ කැමැත්ත. දරුවන්ට උගන්වන්න ඕනේ නිසා මම උගන්වන්නේ. ඒක නිසා මම බය නැතුව ඕගොල්ලන්ට එහෙම කියලා දීලා තියෙනවා. ඉතින් ඒ නිසා මගේ දූල පුතාලා එන්න ඕනේ. දැන් ඉඳලා අපි අහනස අපි මේ පන්තියට රැටක් දාමුද කියලා බලමු. මට වෙලාව තියෙන විදිහ අනුව අපි මේ වැඩේ සලස්මක් හදමු. හැබැයි ඉතින් දැනට කරන්න තියෙන පුතේ කලන මුලින්ම උදේ තමයි අපිට දැන් දාන්න ඕනේ ඉරිදා උදේ. හොඳේ. හරි. එහෙනම් අපි කතා කරමු පාඩමට ගිහින් මුලින්ම ගිහලා කතා කරගමු. එතකොට මුලින්ම අපි පාඩමට යනවා. පාඩමට ගිහලා පාඩමේ විස්තර ටික කතා කරගෙන තමයි සූදානම් වෙන්නේ. අපි ගිය සතිය අවසාන වශයෙන් කතා කළේ මගේ දුවේ පුතේ රසාස්වාදයේ සහ ਵਿਚාරයේ අතර වෙනස. දැන් ඔන්න අපි සලස්මක් හදාගත්තා. හරි, සලස්මක් හදාගත්තා. මුලින්ම රසාස්ව ਵਿਚාරයක් කියලා කියන්නේ මොකක්ද කියලා අහුවා. ඊපස්සේ ਵਿਚාරක ආරම්භක ඡේද හැදුවා. ඊට පස්සේ අපි ගියා තුන්වෙනි කාරණාව රසාස්වාදයේ සහ ਵਿਚාරයේ අතර වෙනස කියලා. ඊට පස්සේ අපි හරියටම ਵਿਚාරයක් ලියන්නේ කොහොමද කියන කාරණාවට අවශ්‍ය කරන කරුණු කාරණා කිහිපයක් එකතු කරගත්තා. ඔයගොල්ලෝ දන්නවා ඇති ඒක. දැන් මගේ දුවේ පුතේ මේ වගේ ආවම මේ වගේ කොටසක් ආවම අපි කොහොමද මේ ਵਿਚාරයට අවශ්‍ය කරන කරුණු පිළිවෙලකට සකසගන්නේ? මොකද තමයි අපිට කතා කරන්න තියෙන පළවෙනිම කාරණා. කොහොමද ਵਿਚාරයකට අවශ්‍ය කරුණු ටික පිළිවෙලකට සකසාගන්නේ කියලා. දැන් මෙහෙම වුණාම අපි සමහර වෙලාවන් වලදී කවියක් එහෙම නැත්නම් මේ කොටසක් තියෙනකොට අපි ඒකේ අන්වය කියන කොටස ගන්නවා. මගේ දුවල පුතාට මම හිතන අලුතෙන්ම වචනයක් ඕක. අන්වය. දැන් අපි 10 වසරේ බුද්ධිලක ආවේ මම නැත්නම් දෙවෙනි පාඩම ගත්තාන් පස්සේ පුතේ. ඒකේ තියෙනවා මේ කවියල අන්වය පහසුය. අන්වය කවියක අන්වය සහ අර්ථය කියලා කොටස් දෙකක් වෙනවා. කවියක අන්වය සහ කොට අර්ථය කියලා කොටස් දෙකක් වෙනවා. දැන් ඔය ගැන මම ඔයාලට සුට්ටක් කියලා දෙන්නම්. අන්වය සහ අර්ථය වෙන වෙනම හඳුනා ගැනීම කියන එක. අන්වය කියන එකක් තියෙනවා, අර්ථය කියන එකක් තියෙනවා. දැන් අපි කතා කරන්න යන්නේ 10 වසරේ දෙවෙනි පාඩමේ. ඒ දෙවෙනි පාඩම තමයි අපිට කවියක් වෙන්නේ, පළවෙනි කවිය. දැන් එතකොට මම ඔයගොල්ලන්ට කියලා දීලා තියෙනවා දුවේ පුතේ, දැන් ඉඳලම අපි ලෑස්ති වෙන වැඩපිළිවෙලත් එක්ක ඔයාට 10 වසර PDF එක ඩවුන්ලෝඩ් කරගන්න. එහෙම PDF එක ඩවුන්ලෝඩ් කරගන්න කිව්වෙ යම් හේතුවක් ඇතුව ඔයගොල්ලෝ දන්නවනේ කනේ. ඉතින් ඒක නිසා දැන් මේ ඒ 10 වසර තියෙන කවියක අන්වය කොහොමද අපි හඳුනාගන්නේ කියලා. අන්වය. අන්වය කියන වචනේ තමයි අද මම ඔයාලට කියලා දෙන අන්වය සහ අර්ථය කියන වචනේ. එතකොට අන්වය කියලා කියන්නේ මොකක්ද, අර්ථය කියන්නේ මොකක්ද කියලා අවබෝධ කරගෙන ඒකේ අර්ථය තමයි ලියන්න ඕනේ. අර මම ගිය සතියේ කියලා දුන්නේ අපූර්ව පද සංයෝජනීය චුති ගෝචර බස්වහර අන්වය වගේ වචන සෙට් එකක් එකට එකතු කරලා සම්මිශ්‍රණය කරලා ඉවර වෙලා ලියන්න ඕනේ. ඒක තමයි. පැහැදිලි නේද මගේ දුල පුතාලට දැන්? ආ. දැන් අපි යනවා 10 වසරේ දෙවෙනි පාඩම. රයිට්? 10 වසරේ දෙවෙනි පාඩම එකේ තියෙන මේ පළවෙනි කවියට. මේ පළවෙනි කවිය ඔයගොල්ලෝ දන්න කතාවක් මේක තියෙන්නේ ගොඩක් වෙලාවට. මේක සාමාන්‍ය පෙළ විතරක් නෙමෙයි උසස් පෙළටත් තියෙන කවියක්. හොඳේ, සාමාන්‍ය පෙළ විතරක් නෙමෙයි උසස් පෙළටත් එන කවියක් තමයි මේක. උත්තිල සහ මූසිල කියලා දෙන්නෙක් ඉන්නවා. හරි. 10 වසර සිංහල පොත ඩවුන්ලෝඩ් කරගන්න ගහන නම මොකක්ද සර්? 10 වසර සිංහල පොත ඩවුන්ලෝඩ් කරන්න ගහන්න කියන්නේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ගිහිල්ලා සිංහල භාෂාව හා සාහිත්‍ය කියලා ගහන්න පුතේ. එතකොට සඳුනි එනවා ඒක. හොඳයි. රයිට්. එතකොට මගේ දුවේ පුතේ දැන් ඔන්න මම කතා කරන ඕගොල්ලොත් එක්ක පළවෙනි කවිය දෙවෙනි පාඩමේ පළවෙනි කවිය. මොකද්ද තියෙන්නේ? ගුත්තිල ඇදුරු සඳ. දැන් ඕගොල්ලෝ සමහරවිට තාම ඩවුන්ලෝඩ් කරනවා පොත. ඒ වුණාට අපි පොත ඩවුන්ලෝඩ් කරලා විතරක් නෙමෙයි පාඩනුත් කළේ ඉවරයි මේ වෙනකොට කවිය. වීණා වායන ලෙස ඉඳ. මම ඔයගොල්ලන්ට අවස්ථාවක් දෙනවා තවත් මේ
ඔගොල්ලෝ ලියන වැඩ දැන් ඔගොල්ලෝ කරන වැඩ තියෙනවා ඔගොල්ලෝ කරන වැඩ ටික මට එවන්න කියන අවස්ථාවක් මම දෙනවා ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න සාමාන්‍ය පන්ති ඉවර වෙච්චාම එදා දවසේ වැඩ ටික මිනිත්තු 15ක් ඇතුළත මට එවන්න ඕනේ මම ගෲප් එකට අරලා දුන්නට පස්සේ මම ඒකට WhatsApp ගෲප් ඔක්කොම ටික ඔයගොල්ලන්ට හදලා දෙනවා මේ ඉරිදා ඉඳලා මොකද මොකට හරි සලස්මක් හැදුනට පස්සේ එතකොට ඔයගොල්ලෝ එවන්නේ අඩුපාඩුකම් ඔයගොල්ලෝ විචාර ලියනකොට ඔයගොල්ලෝ ලියන අඩුපාඩුකම් දේවල් ටික මම පරීක්ෂා කරලා මම ආපහු ඔයගොල්ලන්ට අඩුපාඩු తీරන දුන්න පුතාලට ප්‍රතිඋත්තර සපයනවා එතකොට ඔයාට පුළුවන් මගෙත් එක්ක සජීවීව සම්බන්ධ වෙලා WhatsApp හරහා ඒකේ තියෙන අඩුපාඩුකම් සකසාගෙන ඉදිරියට යන්න දැන් ඔබ දන්නවා අපේ පන්ති කාමරවල නම් අපි මයික් කෝඩ් කරලා කතා කරන්න දෙනවා එහෙම මේ අවස්ථාවන් දෙනවා ඒ දේවල් ටික අපි කතා කරමු right ගුත්තිල ඇදුරු සඳ වීණා වායන ලෙස ඉඳ කිසන් දානමට උත්තරේ සුදුසු අස්නක ගොසින් මං සඳහන් කරන තව එකක් තියෙන සුපුන් බලන්න පසෙක පණවෙන ලද සුදුසු අස්නක ගොසින් නොන් සඳ සුදුසු අස්නක ගොසින් උන් සඳ මම පාලි ලියන්න වාට පේන්නේ නැති නිසා අතෝ පේරි පහක් නෙමේ රයිට් දැන් මේකේ ඔන්න ආයි සඳු සඳුරුම නේද සුධර්මා කුමාරි කියන නම දාලා තියෙන දරුවා මට කියනවා ස දෙවෙනි පාඩමේ ගුත්තිල කවි නෑනේ දෙවෙනි පාඩම අක්ෂර මාලාවන දැන් ඔන්න දැන් අපේ දූලකතාල පටලවා ගත්තා දැන් දෙරණ නේද අපිට පොතර දින්න කියලා ඉවරද මම දරුවනේ හොඳට අහගන්න අපි මේ කතා කරන්නේ සිංහල භාෂාව හා සාහිත්‍ය කියන අපිට තියෙනවා 10 වසරක පොතක්. ඒ කියන්නේ එකක් නෙවෙයි දෙකක් තියෙනවා. දැන් ඔයගොල්ලෝ 9 වසර වගේ පළවෙනි පාඩමත් එක්ක දෙවෙනි පාඩමත් එක්ක යන වෙනම පොතක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඔයාට වෙනම තව එකක් තියෙනවා. ඉතින් ඒ නිසා හොඳට මතක තියාගන්න මයරත්තරන්දු මේ පුතේ පොත් දෙකක් අපි කරන්න ඕනේ 10 වසරේ. දැන් මගේ දුවේ ඩවුන්ලෝඩ් කරගෙන තියෙන්නේ දෙවෙනි පොත. තේරුණාද ඔය දාලා තියෙන්නේ දෙවෙනි පොත. එතකොට අපි මම ඔයගොල්ලන්ට පෙන්නුව එදා කහපාට කවරයක් තියෙන පොතක්. රයිට්? ඒක තමයි ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරන්න ඕනේ අපහසු නම් කියන්න මම ඔයගොල්ලන්ගේ රිව්ස් එකට WhatsApp group එකට දාන්න. ඒක ඔයගොල්ලෝගේ WhatsApp group වල share කරන්න. රයිට්? ඒක ඔයගොල්ලෝගේ WhatsApp group වල share කරන්න අචුපත මම ඕනනම් දාන්නම් ඔයගොල්ලන්ට. එතකොට හරිනේ. හරි. ගුත්තිල ඇදුරු සඳ වීණා වායන ලෙස ඉඳ පසක පණවන ලද සුදුසු අස්නක ගොසින් උන්සම දැන් මේකේ තේරුම මොකද්ද කියලා බලන්න ඕනි ඉස්සෙල්ලා දැන් මම කතා කරන්නේ මයි දරුවනේ අන්වය කියන කොටස අන්වය රයිට් අන්වය කියන කොටසදී මේකේ තියෙනවා මෙන්න මෙහෙම එකක් අහගන්න මෙතන දැන් මේ සඳ කියන වචනය ඒක මුකුත් නෑ අන්වය කියලා කියනකොට මෙන්න මෙහෙමයි අන්වය එන්නේ ගුත්තිල ඇදුරු සඳ වීණා වයන ලෙසින් ඉඳ පසෙක පනවා තිබු සුදුසු අස්නක ගොසින් උන් කල්හි ඔන්න අන්වේ මොකද්ද ගුත්තිල ඇදුරු සඳ වීණා වයන ලෙසින් ගොස් හරි ගුත්තිල ඇදුරු සඳ වීණා වයන ලෙසින් ගොස් පසෙක පනවා තිබු සුදුසු අස්නක ගොසින් උන් කල්හි මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ එතකොට දැන් මගේ දුවේ පුතේ ඔන්න දැන් මට ගොඩාක් කට්ටිය කියන සර් group link එක දාන්නකෝ group link එක දාන්නකෝ කියලා මම මේ group එකේ link එක හදන්නේ Telegram වලට දුවේ පුතේ මොකද දන්නවද දැන් අපි ගොඩාක් දුවලා පුතාලා ඉන්නකොට WhatsApp group දෙක තුනක් හදන්න ගියාම එකක් හරදරයි සර්ට මොකද ඉතලගේ තියෙන WhatsApp group ප්‍රමාණය සහ ඒ කියන්නේ ඔයගොල්ලෝගේ WhatsApp messages ගොඩ එනකොට අපේ WhatsApp group එක block වෙන්න ඉඩ තියෙනවා එහෙම වුණොත් එහෙම මට ලොකු ගැටලුවක් වෙනවා මගේ දුරකථනයත් එක්ක හේතුව අපි ටිකක් අධ්‍යාපන ඇත්ත එක්ක සම්බන්ධයි දෙපාර්තමේන්තුව හරහා ඉතින් ඒ නිසා එතකොට මට පොඩ්ඩක් ගැටලු මතුවෙන්න පුළුවන් ඒක නිසා මං හරි ඉන්න හිරුනි කියනවා මට සර් පොත හොයා ගන්න අමාරුයි ඒක දාන්න කියලා group එකට මං අද ඕගොල්ලන්ට එක දාන්න පොරොන්දු වෙනවා right ඕගොල්ලන්ගේ WhatsApp group එකට දාන්න ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ WhatsApp group වල යාළුවෝ ඉන්න කට්ටියගේ group වලට share කරගෙන මේ පොත තියාගන්න හරි ගුත්තිල ඇදුරු සඳන් අහගෙන ඉන්න මගේ පටවුනේ ආගෙන ඉස්සෙල්ලම ගුත්තිල ඇදුරු සඳ වීණා වායන ලෙස සිටින් සිටිමින් පැත්තක පනවා දු බසක පනවන ලද සුදුසු අස්නික ගොසින් උන් කල්හි මෙන්න මේක තමයි ඒ රයිට් ඊළඟට තවත් ප්‍රශ්න අහනවා මගේ මට උත්තර දෙන්න කිව්වොත් මම දවසම උත්තර දෙදී ඉන්න තමයි වෙන්නේ සිංහල සාහිත්‍යද කියලා අහනවා එකක් කියලා දෙන්නම්කෝ මං එන කොතනදීම මේ පුතේ අහගන්න
දහය වසරට ඔන්න හොඳට අහගෙන ඉන්න කට්ටියම ඈ දැන් මේ අපි අහන සිංහල සාහිත්‍යද කියලා. ඔව්. පුතේ සිංහල අපි ඕ ලෙවල් වලට කරන්න ඕනේ පොත් දෙකක් තියෙනවා. කාණ්ඩ විෂයක් තියෙනවා වෙනම සිංහල සාහිත්‍ය රස ආස්වාද කියලා. පැහැදිලිද? කාණ්ඩ විෂයක් තියෙනවා සිංහල සාහිත්‍ය රස ආස්වාද කියලා. එතකොට මගේ පුතේ ඔයා කරන්න ඕනේ අපි අනිවාර්යෙන් කරන්න ඕනේ පොත් දෙකක් තියෙනවා. එකක් තමයි කහපාට පොත මතීෂ චුට්ටකුරුට උස්සන්න ඕක. මතීෂ පොත කොණ්ඩකුරුට උස්සන්න මෙන්න මේ මතීෂ කියලා දරුවෙක් ඉන්නවා. එයා ගාව තියෙන පොත බලන්න ඕගොල්ලෝ. මෙන්න මේ සිංහල සාහිත්‍ය සංග්‍රහය. මෙන්න මේ පොත ඕගොල්ලෝ ඩවුන්ලෝඩ් කරන්න කියලා කියන්නේ. මෙන්න සිංහල සාහිත්‍ය සංග්‍රහය 10 11 ශ්‍රේණි වලට පේනවා ඇති. මතීෂ කියලා දරුවා ඒක මෙව කරලා තියෙනවා. රයිට්. අන්න ඒක තමයි අපි ගන්න ඕනේ. පේනවා ඇති ඕගොල්ලන්ට නේද? ඒක ඊට පස්සේ ආයි තව තියෙනවා දම්පාට පොතක්. ඒ දම්පාට පොතත් අපි අනිවාර්යයෙන්ම අරගත යුතුයි කියලා මතක තියාගන්න. රයිට්. අන්න හරි. ඉතින් අන්න ඒ විදිහට තමයි අපිට තියෙන්නේ. ඔය පළවෙනි පාඩම සතරකම් මන්ත්‍රණේ ඒක හොඳට මතක තියාගන්න. ඊළඟට සිංහල සාහිත්‍ය රසාස්වාද කියලා කියන්නේ පුතේ කාණ්ඩ විෂය. අපි කියන සරලව කියන බාස්කට් සබ්ජෙක්ට් කියලා. ඔගොල්ලෝ බාස්කට් සබ්ජෙක්ට් හොරගන්න එනවා. අන්න ඒකද සිංහල සාහිත්‍ය රසාස්වාද කියලා කොටසක් තියෙනවා. ඒක වෙනමම තියෙන එක. තියනවාද? හරි. සර් මම ඕ ලෙවල් කමක් නැද්ද ආවට මේකට කිසි ප්‍රශ්නයක් නැහැ පුතේ. ඒක මට කිසිම ගැටලුවක් නැහැ. හොඳේ. ඔයාලා එන්න ඇවිල්ලා ඉගෙන ගන්න. අපි මේක නෝ මේ කරනකොට මට ඒක පුතේ ඔයා ඕ ලෙවල් පන්තියේද විචාර බැරි ළමයින්ට තමයි විචාර ඉගෙන ගන්න තියෙන්නේ නේද? දැන් අන්න අපි ඒ ඔයගොල්ලන්ට විචාර තමයි මම මේ කියලා දෙන්නේ. මේක ගොඩක් වටින නෑ. ඕ ලෙවල් කියලා ප්‍රශ්නයක් නැහැ පුතේ. ඔයා ඕ ලෙවල් උනාට කිසිම ගැටලුවක් නැහැ ඇවිල්ලා ඉගෙන ගන්න. දැන් ගුත්තිල ඇදුරු සඳ වීණා වායන ලෙස ඉඳ පසක පනවලද සුදුසෝස. දැන් ඔන්න මම මොකද්ද මේ කියලා දුන්නේ? ගුත්තිල ඇදුරු සඳ වීණා වායන ලෙස ඉඳිමින් පසක පනවා තිබූ සුදුසු අස්නක ගොසින් උන් කල්පි. දැන් එතකොට මේකේ තමයි කවිය තේරුම. එහෙම නැත්නම් මේකට කියනවා අන්වේ කියලා. අන්වේ කියන්නේ කවිය මාර්ථයේ ලීල් බසින් ලිවීම. ඊළඟට අපි විචාරයකට ලියනකොට මායි පුතේ. විචාරයකට ලියනකොට කොහොමද අපි මේක පාවිච්චි කරන්නේ? මෙන්න මේ සඳ කියන වචන දෙකක් තියෙනවා. මෙන්න මේ සඳ කියන වචන දෙකේ අර්ථ දෙකක් තියෙනවා. එතකොට මේ අර්ථ ගැන ඉගෙන ගන්න නම් මගේ දුවලා පුතාල මාත් එක්ක දිගටම පාඩමේ ඉන්න ඕනේ. එතකොට මම මේ වගේ අර්ථ කියලා දෙනවා. සමහර ඒවා පොතේ තියෙනවා. හැබැයි පොතේ තියෙන එකට වඩා සමහර වෙලාවට ප්‍රශ්න පත්‍රවලදී මේ තහා දේවගේ දේවල් අහනවා. මෙතන මේ සඳ කියලා කියන්නේ උතුමා කියන අදහස. රයිට්. ඊළඟට සඳ කියලා කියන්නේ කල්හි මොහොතේ කියන අදහස. ඒ වෙලාවේ කල්හි කල්හි සරලව කියනවනම් කල්හි කියන එකේ තේරුම මොකද්ද කියලා සරලව කියනවා වෙලාවේ. ඒ වෙලාවේ කියන අදහස. නෑ. එතකොට දැන් අපිට හරි ප්‍රශ්නයක් එනවා. සමහර වෙලාවන් වලදී විචාරයක් ලියන්න වචන ගල්ප ගන්න කොහොමද? සර්නම් කේස වචන ටිකක් දුන්නා. එතකොට අපි කොහොමද විචාරය ලියන්න වචන ගල්ප ගන්න කියලා. දැන් මෙන්න මේ විචාරයක් ලියන්න ගල්ප ගන්නකොට මගේ පුතේ දුවේ ඔයගොල්ලන්ට තව ලේසි ක්‍රමයක් මම කියලා දෙන්න හදන්නේ. හැමතිස්සෙම මේ සිදුවීමක ආඛ්‍යාතය. ආඛ්‍යාතය කියන්නේ අවසාන ක්‍රියාව. අවසාන ක්‍රියාව ගන්න හොයාගන්න ඉස්සෙල්. දැන් මේකේ මට අහු වෙනවා ගුත්තිල ඇදුරු සඳ වීණා වායන ලෙස ඉඳ. ඉඳ කියන්නේ ඉඳගත්තා කියන එකනේ. ඉඳ කියන්නේ ඉඳගත්තා කියන එක. එතකොට මම මෙන්න මේ ඉඳගත්තා කියන කාරණාව ඔළුවට ගත්තා. ඒක තමයි අවසානට දාන්නේ මගේ වාක්‍ය. මම වාක්‍ය හදාගෙන යනකොට ඉඳගත්තා කියන වාක්‍ය තමයි මම ඔළුවට දාගන්න ඉස්සෙල්ලා. මේක මම කරුණු දෙකට තමයි ලියන්න හදන්නේ. රයිට්. එතකොට මේක ලේසි මේ අමාරු කවියක් නෙමෙයි. මේක ලේසි කවියක්. එතකොට මම මේකෙන් තමයි ගන්න. බලන්න දැන් අපිට එහෙම හදන්න පුළුවන් දෙකල විචාරයක් ලියන්න දැන් මේ අද කියලා දෙන්නේ ඈ මූලික විචාර ප්‍රවේශ විචාර ලියන්න කියලා දෙන විදිහ තමයි හරියට අහගෙන ඉන්න. දැන් උතුමා ගුත්තිල ඇදුරු උතුමා කියනක උතුමා කියන අදහසට උතුම් කියන අදහසක් මේකට දාගමු. උතුමා කියලා අපි ගාව කමන්නේ. හරි. එතකොට මම දැන් මේකේ වාක්‍ය හදනකොට අපි උතුම් කියන අදහස දාගමු. උතුම් ඇදුරු ගුත්තිල. කොහොමද දැන් මේ වාක්‍ය හදාගන්නේ? මේක තියෙන ක්‍රියාව කරන්නා කවුද? ගුත්තිල. තේරුණාද? ගුත්තිල ඇදුරු තුමා. රයිට්. දැක්කද මම වචනේ හදාගත්තද? දැන් ඔන්න අර්ථය ලියන්න. විචාර ලියනකොට අපි හදාගන්න විදිය. ගුත්තිල ඇදුරු උතුමා. උතුමා කියන වචනේ මම මේ වචනය වාක්‍ය නිර්මාණය කරගත්තා. දැන් මෙතන තියෙන උතුමා කියන තුමක අපි. එතකොට සඳ ඇදුරු ගුත්තිල. දැන් ඇදුරු කියන්නේ ගුරුවරයා කියන අදහස. ඇදුරාණන් කියන අදහස. ගුත්තිල ඇදුරු සඳ. එතකොට
උතුමා ඇදුරු ගුත්තිල දැන් මේක අපි ගන්නකොට මේක කවුද මේ එතකොට සර් සඳ කියන්නේ බහුවර්ත පදයක්ද හරියට හරි කවුද මේ අහන්නේ බින්දුලි හරියටම හරි පොතේ හරි එතකොට මම මේ වාක්‍ය හදනවා ගුත්තිල ඇදුරු තුමා උතුමා කියන වචනේ අපි ඉගෙන ගන්නවා 10 වසරේ දෙවන වාරයේ 10 වසර දෙවන වාරයේ පළවෙනි පාඩම් මේකේ ව්‍යාකරණ දැන් එතකොට අන්න අර දම්පාට පොතේ තියෙන මේ ව්‍යාකරණ කොටස වගේ අර අපේ දූල පුතාල කිව්වේ ඒක තියෙනවා ව්‍යාකරණ පාඩමක් සංදි කියලා මෙන්න මේ සංදි කියන ව්‍යාකරණ පාඩමෙන් මම පොතේ අපිට හදා ගන්න පුළුවන් ඇදුරු උතුමා කියන සංදිය මේ උයන්න කැපුවම ඇදුරු තුමා කියලා අපිට හොයා ගන්න පුළුවන් මේ මේවා තමයි සංදි කියලා කියන්නේ සංදි හැදෙන ලේසි ක්‍රම ටිකක් තියෙනවා ඒවත් මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් ඔය පොතේ තියෙන තරම් අමාරු නෑ සංදි හරි ලේසි පොඩි පොඩි මැජික් වගේ වචන ටිකක් තියෙන මේ වචන වලින් අපිට සංදි ගණන් ගන්න පුළුවන් right එතකොට ගුත්තිල ඇදුරු උතුමා ගුත්තිල ඇදුරු සමතු ගුත්තිල ඇදුරු උතුමා ඉඳ කියන එක තමයි මම ඉවර කරන්නේ වීණා වයන ලෙස ලෙස කියන එකට අපි දා ගන්නව මොකද්ද අරමුණින් කියලා right එහෙනම් අපි වැඩේ පටන් ගමු කරන්න ඊට පස්සේ මගේ දුවලා පුතාලා තනියම හදන්න පුළුවන්ද කියලා බලන්න මේ දරුව ටික මෙන්න මේ පළවෙනි කවිය ලියා ගන්න ඔයා ලියපු ඉදා කරපු ටිකට අවසානදී ගුත්තිල ඇදුරු සඳ වීණා වායන ලෙස ඉඳ පසෙක පණවන ලද සුදුසු අස්නක ගොසින් උන් සඳ මේක ලියා ගන්න කවිය මේ කවිය ලියා ගන්න right මේ කවිය ලියා ගන්න ඉක්මනින් ලියන්න පුතේ මොකද අපිට මේ පුංචි සර් කවියගේ භාෂා උපක්‍රම ගැන ਵਿਚාරයකට මේ කවිය ගන්න පුළුවන්ද මං හිතන්නේ මින්දුලි 9 වසරේ නෙවෙයි නේද මං හිතර විදියට මට උත්තරයක් දාන්න මං එතකොට කියලා දෙන්න මින්දුලි 9 වසරේද කියලා මට කියන්න බලන්න මං එතකොට කියලා දෙන්නම් ඔයාලට කරන්න ඕනේ දේ මොකද්ද කියලා ඉවර වෙලා ඉතින් ඉවරයි නේද එතකොට දැන් පුතේ මින්දුලි 9 වසරේද හොඳයි නේද එතකොට මේ භාෂා උපක්‍රම ගැන කියලා කියනකොට මින්දුලි අපි පුරුදු වෙන්න ලියන දූල පුතාල මම ඒකයි අහුව එහෙම දැන් අපි සමාල්ලට අපි 10 වසරේ 11 වසරේ දූල පුතාල මේක සම්බන්ධ වෙලා ඇතිනේ දැන් 10 11 දූල පුතාල විචාරණේ 10 කියන්නේ දැන් ඕ ලෙවල් ඊළඟ අවුරුද්දේ 11 කියලා කියන්නේ මේ පෙබරවාරි වලට ඕ ලෙවල් ලින් දූල පුතාල එතකොට එහෙම වුණොත් මේ කවිය ගන්න එපා මේ දැන් අපි අපේ 9 වසරේ නංගිල මල්ලිලාට උගන්වන කවියක් තමයි මේක. මොකද ඒගොල්ලන්ට එක පාඩම් අපිට දෙන්න බෑ. භාෂා උපක්‍රම ගැන. භාෂා උපක්‍රම ගැන තියෙන්නේ අපේ 10 11 දූල පුතාල සම්බන්ධ වෙලා ඉන්නවනම් භාෂා උපක්‍රම වලට ප්‍රබලම භාෂා උපක්‍රමෙ තියෙන 14 වෙනි කවිය දිය දිය ගොස පළ කෙරෙමින් සපමිනි කියන එක ඒකව ලකුණු කරගත්තත් කමක් නැහැ. එතකොට දැන් මේ කවියේ අපි දැන් ලියලා ඉවරයි. දැන් අන්වය මොකද්ද කියලා ආ දන්නවා. අන්වය ඔයා ලියාගත්තට කමක් නැහැ. එහෙනම් අන්වය කියලා අනුමාත්‍රකාවක් දාලා ඔයා ලියාගන්න ඉස්සෙල්ලාම අන්වේ කියන එක අන්වේ කියලා ලියාගන්න පල්ලෙහැ. හැබැයි හරියට වැඩේ කරන්න පුතේ. හොඳේ කාට කවුරු කිව්වත් ඔයාට વિચાર ලියන්න බෑ කියලා මාත් එක්ක වැඩ කළොත් මම දන්නවා කැට තියලා කියනවා මම વિચાર ලියනවා ඔයා කියලා. හොඳේ ඒක නිසා තමයි මම කියන්නේ. හරි. ගොඩක් ළමයින්ට කියන අම්මලා එහෙම කියන අනේ વિચાર ලියාගන්න බෑ વિચાર ලියාගන්න බෑ කියලා. ඒ උනාට අපි අනිවාර්යෙන් ඔයාලව વિચાર ලියවලු. හරිට අවබෝධ තිබ්බා මේ පුතේ බය වෙන්න එපා. අපේ හැම දරුවෙම ලියා ගන්න මේක. right ඔය සමානලන මගේ පන්තිර මෑත කාලින සම්බන්ධ චුදුල පුතාලට දැන් අර අපි ගන්න පාඩම් ඉර වෙනවනේ. ආනේ දරුවෝ ටික මේකට අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙලා මේක කරගන්න. ඒගොල්ලන්ට තමයි විශේෂයෙන් මම මේක මේ හදලා තියෙන්නේ ඔයගොල්ලන්ට ගැළපෙන විදියට අර මූල ටික ඔක්කොම කියලා දෙදි. එහෙම තමයි ඉස්සරහට යන්නේ. ආ right. බුද්ධිල ඇදුරු සද වීණ හරිනේ. විචාර ප්‍රශ්න නෑ මේඳු. විචාර ප්‍රශ්නයක් නෙමෙයි මම මේ අන්වය සහ ආර්ථය කවියක අන්වය සහ ආර්ථය වෙන් වෙන් කරලා හඳුනා ගැනීම තමයි අද කියලා දෙන්නේ. right. දැන් ලියා ගන්න ඔයාලා මෙන්න මේ විදිහ එකක්. මේ විදිහ එකක් ලියා ගන්න. තේරුම අන්වය කියන කැටිත ලියා ගන්න. ගුත්තිල ඇදුරු සඳ ගුත්තිල ඇදුරු සඳ ගුත්තිල ඇදුරු සඳ ගුත්තිල ඇදුරු සඳ වීණා වයන ලෙස ඉඳ ගනිමින් මම මේ කියන වේගයට ලියන්න බැරි නම් එතනක් පොඩි ප්‍රශ්නයක් තියෙනවා
එකනවා ආගේ වේගය මදි විභාග දෙයක් විත්තිල ඇදුරු සඳ වීණා වයන ලෙස ඉඳගන්නමින් විත්තිල ඇදුරු සඳ වීණා වයන ලෙස ඉඳගනිමින් පැත්තක පනවා තිබූ පැත්තක පනවා තිබූ පැත්තක පනවා තිබූ සුදුසු ආසනක ගොසින් උන් කල්හි සුදුසු ආසනක ගොසින් උන් කල්හි කල්හි කියලා අදහ ගන්න සුදුසු ආසනක ගොසින් උන් කල්හි කල්හි කියලා ලියල ඉවර වෙලා 33ක් තියන්න අමතක කරන්න එපා අපි ලියනකොට 33ක් තියන්න අමතක කරන්න එපා හේතුව තමයි ඒ 33ෙන් තමයි අපි කියන්නේ මේකේ තව දුරටත් කවියේ තියෙනවා තව දුරටත් තියෙනවා මේ 33 ගොඩක් වෙලාවට අපි භාවිතා කරන વિચાર ලියනකොට සමහර ව්‍යාකරණ පාඩම් වලින් මතකයි දිට්ඨ දාන කෙටි කතාව අපි සමහර තැන්වල 33 තියලා තමයි વિચાર ලියන්නේ හේතුව මොකද තව දුරටත් තියෙනවා ඒක මගේ વિચારට වැඩක් නෑ ඒ කොටස තව දුරටත් තියෙනවා ඒ වුණාට මට ඒක වැඩක් නෑ ඒ වගේ අදහස තව දුරටත් කියන අදහස තමයි මේ 33 තුල තියෙන්නේ රයිට් හරි දැන් යටින් ලියනවා අපි අර්ථය කියන කොටස දැන් මුලින්ම ලිව්වේ අන්වේ දැන් ලියනවා අර්ථය කියන කොටස බලන්න අර්ථය කියන එක අපි ඔයාලව හදමු එතකොට මේක තමයි વિચાર වලට එන්නේ ප්‍රයිජ් එකක් දැන් බලන්න හදන්න හරි ගුත්තිල ඇදුරු සඳ කියන්නේ උතුම් කියන එක එතකොට දැන් මම මෙන්න මේ ක්‍රියාපදයේ දක්වා වාක්‍ය ගලප ගන්නයි හදන්නේ ඉඳ කියන එකට ගුත්තිල ඇදුරුතුමා වීණා වැයීමේ අරමුණින් ඉඳ ගනිමින් තේරුණා නේද? ආ දැන් ඔන්න අපි ආයි සමහර ළමයිට ආයි කියන්නේ මම කලින් එක කියලා දෙන්නේ පොඩ්ඩක් ඉන්න. අන්වේ නෙමෙයි අන්වේ කියලා දෙන්නේ. පැත්තක පනවා තිබූ සුදුසු අස්නක ගොසින් නුන් කල්හි කියලා තමයි මම කිව්වේ. දැන් හරිනේ රවීණා. සුදුසු අස්නක ගොසින් නුන් කල්හි. ඒක තමයි. දැන් මම යනවා මෙන්න මේ දැන් අර්ථය කියලා දෙන්න හදන්න. දැන් මොන අර්ථය ලියා ගන්නකොට දැන් මම ආයි පාරක් කියන්න ඕනේ නෑනේ. ගුත්තිල ඇදුරු සඳ. දැන් WhatsApp group එක, Telegram group එක ගැන විස්තර කොහොමද මම දෙන්නම් ඉරිදට. ඔතේ ඔයගොල්ලෝ ඉරිදට සම්බන්ධ වෙන්නකෝ. එතකොට මට ඉරිදා එන දරුවෝ ටිකට මම හදලා දෙන්නම්. ඔයගොල්ලෝ ටීම් එකකුත් හදලා දෙන්නම්. මේ රසාස්වාද විචාර ගැන. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් ඒකත් එක්ක එකතු වෙලා රණ්ඩික කරගෙන යන්න. හරි ඔයගොල්ලෝ සූදානම් ඉස්සලම් බලන්න ඕනේ පුතේ දුවේ ළමයි සූදානම්ද කියලා. දැන් සමහර ළමයි ඉන්නවා. ආවට ගියාට නිකන් අර කොහේ හරි ලින්ක් එකක් ආවට ලොග් වෙලා එහෙම කරනවනේ අපිට එහෙම ළමයි නෙමෙයි අවශ්‍ය වැඩ කරන්න ඕනේ කියලා හැඟීම තියෙන දරුවෝට අන්නේ දරුවෝ ටිකත් එක්ක වැඩ කරනකොට ගුරුවරු විදිහට අපිටත් හිතෙනවා රයිට් මේ දරුවෝ ටිකට උගන්වන්න මේ දරුවෝ මගේ ප්‍රශ්න අහනවා උත්තර දෙන්න ඕනේ මේ ළමයින්ට ඉගෙන ගන්න උවමනාව තියෙනවා අන්නේ එහෙම දරුවෝ ටිකක් එක්ක වැඩ කරාම කොච්චර ෂොක්ද බලන්න එහෙම නැති වුණත් පොතේ ටීම් එකක් විදිහට අපිට ඉස්සරහට යන්න අමාරුයි තේරුණා අන්නේ ඒක නිසා අපි ටීම් එකක් විදිහට ඉස්සරහට යනකොට අපි ඔන්ලයින් පන්තියේ ටීම් එකක් විදිහට ඉස්සරහට යනකොට හැමෝම අපි එන්න ඕනේ ගන්නට. රයිට්. ගුත්තිල ඇදුරුතුමා වීණා වැයීමේ අරමුණෙන් පැත්තක පනවා තිබුණා. දැන් මොන අපි දැන් මේක යනවා තේරුම්. ගුත්තිල ඇදුරුතුමා වීණා වයන ලෙස ඉඳ. වීණා වැයීමේ අරමුණෙන් ඉඳ කියන්නේ හිඳ ගනිමින් කියන එක. ඉඳ කියන්නේ ඉඳ ගනිමින් කියන එක. දැන් එහෙනම් අපි දැන් ලියන වාර්ථය කවියේ අර්ථය ලියනවා කොහොමද ලියන්නේ ගුත්තිල ඇදුරු උතුමා වීණා වැයීමේ අරමුණෙන් හිඳ ගනිමින් ගුත්තිල ඇදුරු උතුමා වීණා වැයීමේ අරමුණෙන් හිඳ ගනිමින් ඔන්න පළවෙනි පේලි දෙකට ගියා රයිට් එහෙනම් අර්ථය ලියමු බලන්න මගේ තෝල පුතාලා ගුත්තිල ඇදුරු උතුමා ගුත්තිල ඇදුරු උතුමා ගුත්තිල ඇදුරු උතුමා ගුත්තිල ඇදුරු උතුමා වීණා වැයීමේ අරමුණෙන් හිඳ ගනිමින් ගුත්තිල ඇදුරු උතුමා වීණා වැයීමේ අරමුණෙන් හිඳ ගනිමින් අද මං හිතන්නේ මින්දුලි දුව නේද මං ආයිත් කියනවා කවි ටික පාඩම් කරගන්න විදිහක් නැහැ කියලා නේද එහෙම තියෙනවා
විශේෂයෙන්ම 10 අවසර 11 අවසර දුල පුතාට පාඩම් කරගන්න ගැටලුවක් තියෙනවා නම් 10 11 ඒවයි මගේ YouTube එකේ තියෙනවා 11 අවසර දුල පුතාලට මොලේ සහ බලය කියලා මේ වීඩියෝ එකක්. ඒ කියන්නේ මගේ සම්මන්ත්‍රණයක වීඩියෝ එකක් ඇති ඔයගොල්ලෝ ගාව මේ YouTube එකේ. ඒක කියලා බලන්න. ඒක තියෙනවා ඔය ගොඩාක් වෙලා රාමිනි දී සොරි සොරි සොරි. හැමදාම මට වැරදෙනවා නේ මිනිදු. ඒකේ බලන්න. 9 අවසර දුල පුතාල මිනිදුල් මගේ දැන් 9. 9 අවසරට ඕනේ නැහැ. 9 අවසර කට්ටිය කොහොමද වොම් පාඩම් කරන්න ඕනේ ක්‍රමක්‍රමයෙන්. गैलपेन आसने कट गोस सिटी मोहते गैलपेन आसने कट गोस सिटी मोहते कल ही केले वाले चीनी सतमापी उतार गैलपेन आसने कट गोस सिटी मोहते गैलपेन आसने कट गोस सिटी मोहते දැන් හරි අප තුන්වැනි අධ්‍යයනයට යනවා මොකද්ද තුන්වැනි අධ්‍යයනය තුන්වැනි අධ්‍යයනය තමයි සාමාන්‍ය පෙළ විභාගයේදී හෝ වාර විභාගයකදී right සාමාන්‍ය පෙළ විභාගයකදී හෝ වාර විභාගයකදී මේ කවිය විචාරයක් විදිහට ලියන්නේ කොහොමද මේ කවිය විචාරයක් විදියට ලියන්නේ කොහොමද කියලා තමයි දැන් තුන්වැනි එකේ කියලා දෙන්නේ. ඔන්න අපි විචාරය ලියනවා දැන්. ඉස්සලම අපි කවිය අන්වේ ලිව්වා. ඊට පස්සේ අපි කවියේ අර්ථය ලිව්වා. දැන් අපි ඒක විචාරයක් විදියට විභාගයට ලියන්නේ කොහොමද? මේ කවිය සම්පූර්ණ ලකුණු ගන්න අපිට ලැබෙන ෆුල් මාක්ස් ඔක්කොම ගන්න නම් සාමාන්‍ය පෙළ විභාග විචාරයකට ගන්න තියෙන උපරිම ලකුණු ටික ගන්න නම් අපි මොකද්ද කළ යුත්තේ කියන එක තමයි දැන් කියලා දෙන්නේ. ආ මෙන්න විචාරය ලියන්න හදන්නේ. अपूर्व पद संयोजन මතකද ඔයගොල්ලන්ට මේදී කතුවරයා පූර්ව පද සංයෝජනය කියලා ඔව් මෙන්න මේ වචන භාවිතා කරමින් තමයි අපි ਵਿਚාරය ලියන්නේ දැන් මම කියලා දුන්න අන්වේස අර්ථය අතර වෙනස වේවාන හොඳේ අර්ථය ලිව්වා අන්වේ ලිව්වා ගන්න පැටියෝ රයිට් එහෙනම් දැන් අපි ඔන්න ਵਿਚාරය ලියනවා ඔයා ලියාගන්න මම මේ කියන විදියට තුන්වැනි එක මෙහෙම ලියාගන්න මෙහිදී කතුවරයා මෙහිදී කතුවරයා අපූර්ව පද සංයෝජනය මෙහිදී කතුවරයා අපූර්ව පද සංයෝජනය හා ශ්‍රුති ගෝචර දැන් සමහර විට අදාපු ළමයි උඩ බිම් බලනකොට මොනවද මේ? ශ්‍රුති ගෝචර. ශ්‍රුතිය ශ්‍රැති නෙමෙයි මේ වචනේ ශ්‍රුති. මේදී කතුවර අපූර්ව පද සංයෝජනය හා ශ්‍රුති ගෝචර බස්වහරක් භාවිත කර ඇත. මේදී කතුවරයා අපූර්ව පද සංයෝජනය හා ශ්‍රුති ගෝචර බස්වහරක් භාවිත කර ඇත. මේදී කතුවරයා අපූර්ව පද සංයෝජනය හා ශ්‍රුතිගෝචර බස්සහරක් භාවිත කර ඇත. දැන් මේ අපූර්ව පද සංයෝජන ශ්‍රුතිගෝචර කොහොමද වාක්‍යවල යෙදෙන්නේ කියලා මම ඔයගොල්ලන්ට කියලා දුන්නා. ඒ දෙකේ තේරුමක් කියලා දුන්නා. ශ්‍රුතිගෝචර බස්සහරක් භාවිත කර ඇත. ගුත්තිල ඇදුරුතුමා එකටම ලියාගෙන යන්න යා වෙන වචන වෙන් කරන්න තනි ඡේදේ. ගුත්තිල ඇදුරුතුමා
వీణా వ్యయమే అరముని బుద్ధిలే దొరుతుమా వీణా వ్యయమే అరముని తత్తక పనవాతిబును తత్తక పనవాతిబును తత్తక పనవాతిబును సుదుసు ఆసనయక్ పనవాతిబు సుదుసు ఆసనయక్ పిలిబందవ సుదుసు ఆసనయక్ పిలిబందవ మెహి దీ కియవే विचार प्रश्न विचार प्रश्न गांधर्वया ගාන්ධර්ව කියන වචන තාම හුරු නෑ ඔයගොල්ලන්ට. බුත්තිල අදුරුතුමා. බුත්තිල අදුරුතුමා. වීණා වාදනයට සූදානම් වූ ආකාරය. බුත්තිල අදුරුතුමා වීණා වාදනයට සූදානම් වූ ආකාරය පැහැදිලි කර ඇත. පැහැදිලි කර ඇත. හැමදෙස්සම විචාරක අවසානට එන්නේමයි. පැහැදිලි කරලා තියෙනවා අපි අවධාරණය කළා තියෙනවා. කරලා තියෙනවා කියන එක සපත කරගෙන ස්ථිර කරන එක කරන්න ඕනේ. එතකොට තමයි පුතේ අපිට සාමාන්‍යයෙන් ලකුණු උපයා ගන්න පුළුවන් වෙන ਵਿਚාරවල. පැහැදිලි කර ඇත. සියාර පොතක ලියන්න ඕනේ මේක පොඩි පොතක ලියන්න එපා. සාමාන්‍යයෙන් ඔයා බලන්න ඔයාගේ සියාර පොතේ මේක ලියුවට පස්සේ සාමාන්‍ය රූල් 8ක් විතර එනවද කියලා. රූල් 8ක් විතර පල්ලෙහාට ලියාගත්තද කියලා බලන්න. උපරිම ට්‍රයි එකක් දෙන්න පුතේ රූල් 8ක් ලියන්න ਵਿਚාරයකට. තේරුණා නේද? රූල් 8ක් ලියන්න උපරිම උත්සාහ කරන්න ඕනේ. දැන් ඔන්න ආයි කියන්න කියලා කියනවා පැටවුනේ. YouTube එකෙන් ආයි වීඩියෝ එක තමයි බලන්නේ. දැන් ඔන්න මම ආයි කියලා දෙනවා මේක. ඔන්නකොට එකපාරක් අහගන්න. හරි ඉක්මනට 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 ගියාගෙන යන්න. නැත්නම් මට වෙලා මදි වෙනවා. පස්සේ ඔයගොල්ලෝ හරියට පිටිවල ගියාගන්නත් කමන්නේ නැහැ. නැත්නම් අපිට මේ කරගන්න අමාරුයි. ගියාගන්න. මුලින් ඉඳලා අපි විස්තර මම කියලා දෙන්න. මෙහිදී කටුවරයා अपूर्व पद संयोजने हा मेहदी कतुवरया अपूर्व पद संयोजने हा श्रुति गोचर मेहदी कतुवरया अपूर्व पद संयोजने हा श्रुति गोचर बस्वहरक भाविता कर अत हरि एमलियले इरोसे एक टमा लियाने गुत्तिले अदुरुतुमा गुत्तिले अदुरुतुमा वीणा वैमे अरमुनेन हिंदगानिमेन पत्तक पणवातिबु सुदुसु आसनेक गोसिन हिंदगत मोहत पिल्ली बंदव समार डिसले के रड़ा इनासे लगुलां किया वे हिंदगत मोहत पिल्ली बंदव किया वे नेतुलें गुत्तिल अदुरुतुमा वीणा वादनेट सुदानम वू आकारय मेतुलिन गुत्तिल अदुरुतुमा वीणा वादनेट सुदानम वू आकारय पहदिलिय पहदिलि केला पोड्डक इडिले ये दाला तित गया पहदिलिय सर एले वल वलट अतु गन्न हद एये ने ताम नमे दी नि कव दाहन नि पुन्ने नै पेटियो करन्न बेरिकम नेमे එම ලෙවල් වලට මහන්සි වුණොත් එම අපිට ඔලෙවල් පන්තිය සම්පූර්ණයෙන්ම මග ඇරෙනවා. ඒක නිසා තමයි රත්තරන් පුතේ මම උසස් පෙළ පන්ති කරන්නේ නැහැ. හොඳේ සාමාන්‍ය පෙළ දක්වා විතරයි කරන්නේ. බැරි කම නෙමේ මේ ඕගොල් අපිට මේ එහෙම කළොත් එම මේ සාමාන්‍ය පෙළ නම් ඊළඟ මල් ඊළඟ වැට ටික ඔක්කොම අවුල් වෙනවා. ඒකයි එහෙම කරන්නේ. රයිට්. හොඳයි. එහෙනම් දැන් ඔන්න අපි ඔත කතා කරා. පැහැදිලි නේද? එතකොට මගේ දුවේ පුතේ ඔන්න දැන් ඔතන රූල් 8ක් ආවින සමහර දරුව මට මැසේජ් දාලා රූල් 5යි ආවේ 4යි ආවේ කමක් නැහැ ඔය තමයි සාමාන්‍ය පෙළ ප්‍රමිතිකරණය ඒ කියන්නේ
මේ විදියට ලියා ගත්තොත් දැන් අපිට සමහරවල් ලියා ගන්න බැරුණා නම් පුතේ ආ වීඩියෝ එක මම YouTube එකට දැම්මට පස්සේ බලන්න හොඳේ එතකොට ඔයාලට දෙපාර තුන් පාර කරි වෙන් බල බල අහගෙන ලියා ගන්න පුළුවන් මේක තමයි පුතේ සාමාන්‍ය පෙළ ප්‍රමිතිකරණය ඒ කියන්නේ මේ ලෝචන සාමාන්‍ය මේ ආරම්භක ඡේදනේ මේකෝන කො ප්‍රතිභා පූර්ණ කියන්නේ මේක නෑ ඒක මේ සාමාන්‍ය පෙළ විභාගයට අවශ්‍ය කරන උදාහරණයක් තමයි ඔයා මේ ගෙඩි පිටින් ලිව්වේ ඒ කියන්නේ අන්වේ නෙමෙයි අර්ථය නෙමෙයි ඊට පහලින් ලිව්වේ මිහිදී කතුවරයක් කියලා අන්න ඒ වචන ටිකත් එක්ක දාලා ලිව්වම පස්සේ ඉතින් ඒතොර මිහිදී කතුවරයක් කියන එක හැම එකටම දාන්නත් බෑ ඒ වගේ වචන සෙට් එකක් තියෙනවා අපිට භාවිතා කරන්න තේරුණාද ඉතින් ඒ වචන අපි හොයා ගන්න ඕනේ ටිකක් මම දෙනවා ඔයාට මේ වගේ වචන ටිකක් එහිට මෙහිට කර කර තමයි ලියන්න ඕනේ વિચાર ලිවීමේදී ඔන්න ඕක තමයි පුතේ පද්‍ය විචාරක සම්පූර්ණ විස්තරය අන්වය අර්ථය විචාරය මම කොටස් තුන තමයි ඔය අද දවසේ කියලා දුන්නේ ඊළඟට දැන් ඔන්න මම ඕගොල්ලන්ගෙන් අහන වචන අහන ගොඩාක් ළමයි ප්‍රශ්න කීපයකටම උත්තර දෙන්න YouTube එකේ ගහන්න පුළුවන් SUBASA සුභාස ටීවී කියලා මම සමහරවිට WhatsApp group එකකටත් මේ link එක දාලා දෙනවා සුභාස ටීවී කියන YouTube channel එකේ තියෙනවා සර්ගේ විචාර ගැන ඒ විචාර ටික පිළිවෙලට බලන්න අද දවසේ මොකද්ද මේ දාලා තියෙන්නේ ඒක දිගටම වෙලක් වෙනවා සර් මට විචාර එපා වෙලා තිබ්බ සර් තමයි කියන දුනා එහෙම තමයි මේ YouTube එකේ මගේ පුතේ ගිහලා බලන්න අද දවසේ වීඩියෝ එක බලනවා වගේම දැන් ඔයාට අද සල් සම්බන්ධ වෙච්ච දරුවෙක් නම් සලාම විචාර පිළිබඳව තියෙන කොටස් රසාස්වාදිත විචාර ක්‍රමය රසාස්වාද විචාර අතර වෙනස මම ඊළඟට විචාර කර සෑහෙන කතා කරලා තියෙනවා ටියුටෝරියල් එකේ ඔයා මුලින්ම බලන නම් බලන්න විචාරක ආරම්භක ඡේදසක සීම මැදින් පටන් ගන්න එපා ආරම්භක ඡේදසක සීම බලන්න ඊට පස්සේ රසාස්වාද විචාර අතර වෙනස බලන්න ඊළඟට රසාස්වාදිත විචාර ක්‍රමය බලන්න ඊට පස්සේ අද දවසේ වීඩියෝ එක බලන්න එහෙම නැතුව එක පාට මෙතනට එන්න එපා ආවොත් වා හිර ඉතින් මෙහෙම හිරවීමක් වෙනව නම් කොහොමද 10 වසරට ගිහිල්ලා ඉවරලා කරන්නේ නේද 10 වසරට ගිහලා කොහොමද අපි එකපාරටම පටන් ගත්ත ගම વિચાર ලියන අනිත් එක දෙයනේ පෙබරවාරි මාසේ අන්තිම වෙනකොට පළවෙනි වාර විභාගය මාර්තු මාසේ සෝරි මාර්තු මාසේ අන්තිම වෙනකොට පළවෙනි වාර විභාගය බුද්ධිල කවි 34 න් මේ එකක් කරගන්න අපි මෙච්චර දඟලුවේ මේ වගේ 34ක් තියෙනවා සතර කම්මන්තරේ පාඩම පිට 14ක් තියෙනවා පුතේ තේරුණාද ඒක නිසා අපි මේ වගේ දේවල් බලන්න ඕනේ හදා ගන්න ඕ විතරක් නෙමෙයි අර අපේ දරුවෙක් කිව්වා වගේ දම්පාට පොත ඒකේ පාඩම් 8ක් තියෙනවා ගෙඩි පිටින් අපිට කවව කරා කොහොමද එතකොට තනියපනේ කට්ටියට සුභසතියි මේකට ගිහිල්ලා වාට කතා කරලා මේ ගිහිල්ලා YouTube channel එකට ගිහිල්ලා වාට බලාගෙන වා අඩුපාඩු කන් ටික හදාගන්න ඊළඟට ඉරිදා දවසේ හරි උදේ 8ට තමයි මං ආපහු රසාස්වාද පන්තිය විචාර පන්තිය පටන් ගන්න ඉරිදා උදේ 8ට හරි ගැටලුවක් තියෙන ළමයෙක් හිටියොත් ඔයගොල්ලෝ පුළා YouTube එකට ගිහිල්ලා බලන්න හැබැයි මම ඉල්ලීමක් කරනවා YouTube යන්න එපා මොකද මේක බලන්න පාඩම මගේ අරනවා බලන්න YouTube එක තියෙන. ඒක නිසා ඒක මාධ්‍යයක් විදිහට ඉගෙන ගන්න මාධ්‍යයක් විදිහට භාවිතා කරන්න එපා. දැන් මෙතනදී බලන්න වාසිය මම කියලා දෙනවා විතරක් නෙමෙයි ඕගොල්ලන්ට මම මාත් එක්ක කතා කරන්න පුළුවන්. ඔව් ඉරිදා උදේ 8 පන්තිය සම්පූර්ණයෙන්ම නොමිලේ යන පන්තියක්. රයිට්? ඒකට ඕගොල්ලන්ට සම්බන්ධ වෙන්න පුළුවන් එඩියු සේෆ්ටි වැඩසටහන හරිය මිකක් මේක. මේකට එන්න. ඉරිදා උදේ 8ට. එතකොට ඊළඟට අපේ මගේ පන්තියට අපේ දැන් විචාරණේන අපි 10 වසර සතර කම්මන්ත්‍රණය පාඩම පටන් ගන්නවා 10 වසර සතර කම්මන්ත්‍රණය පාඩම පටන් ගන්නවා ටික දවස ඊළඟට අපි කතා කරන්නේ සාමාන්‍ය පෙළ විභාගයට අවශ්‍ය ප්‍රායෝගික ලේඛන කොටස මෙන්න මේ දේවල් වලට සම්බන්ධ වෙන්න ඕන කට්ටිය මේකට 250 14 90 ඔන්ලයින් තක්සලාව දුරකථන අංකයේ මේකට කතා කරලා ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන් දැන් ඔන්න ගිය සතිය පොඩි chance එකක් ආවා අපේ කට්ටියට ඊයේ දවසේ පොය දවසේ නිසා ඊයේ පන්තිය කෙරුණේ අන්තිම සතිය තියෙන්නේ ඒක අන්තිම සතියේ ඔගොල්ලන්ට මේකට සම්බන්ධ වෙලා ඉතින් එහාට 10 වසරද අපි නවම්බර් මාසේ පටන් ගන්න සතර කම්මන්ත්‍රණේ පාඩම අපි දරුව ඔක්කොම සූදානම් මේකට. ඒ කියන්නේ අපි විචාර ලේල ඉවරයි. ඔතන වටක් පුළුවන් 10 වසර පාඩම මුලින්දලා අල්ලගෙන යන්න. ඒක දෙනවා නම් වට පුළුවන් මේකට අංකෙට WhatsApp message එකක් දාලා ඉවරලා විස්තර අහන්න. සිංහල කියලා ඔයාට ඕන නම් සිංහල කියලා ගහලා 9 සිංහල 9 කියලා ගහලා message එකක් දාන්න විස්තර දෙකේ. ඒකෙන් ඔයාලට තොරතුරු ගන්න පුළුවන්. රයිට්? ඔව්. මුලින්දලා ඩියු සෙප්ට ආවා අපු දරුවෝ ටික ගොඩ මම එකක් කියන්න දැන් මෙතන ඉන්න පුළුවන් එතකොට ආයි මගේ දුරකථන අංකය තියෙන මේකට පුතේ කෝල් නම් ගන්න එපා මොකද ටිකක් අමාරුයි මට ඔයගොල්ලන්ගේ දුරකථන අමුතුම් වලට උත්තර දෙන්න WhatsApp message එකක් දාලා දාපු ළමයි දන්නවා මට පුළුගුඩුවන් විදිහට මම ඔකටම reply දුන්නා එතකොට මේක තමයි මගේ WhatsApp number එක මේක පොඩ්ඩක් මතකයේ තියාගන්න ඔයාට ඕන වෙනවා කවදා හරි දවසක මාව මම දන්නවා අන්නේ මොන වුණාම මෙන්න මේක
තියාගන්න. ඊළඟ දවසේ එන්න ඊළඟ දවසේ මම ඔයගොල්ලන්ට සිංහල WhatsApp group එක හදලා දෙනවා. ඔයාලට ටියුට් එකකුත් දෙනවා. හරි? එතකොට අපි පිළිවෙලකටද පටන් ගන්න එක එකපාරටම ආපුව ගමන් මම ටියුට් එකක් දීලා ඉන්න ළමයි ටික ඔක්කොම ගොනු කරගෙන ඉවරලා මේක කියලා දෙන එක නෙමෙයි. උමනාව තියෙන දරුවෝ ඉන්නවනේ. ආන්නේ දරුවට එකතු වුණාම තමයි අපි ගුරුවරු විදිහට උගන්වන්න පුතේ. දැන් මෙතන ඉන්න මේ දරුවෝ ඉන්න මේ 300 මම හිතන්නේ උමනාව තියෙනවා. මට මේක කරගන්න ඕනේ. ඊළඟට අහන සර් සිංහල සාහිත්‍ය අමාරු විෂයද 10 ද තියෙන කාණ්ඩ විෂය. ඔව් පුතේ. එලිම කියන්නම්කො. මේ තියෙන්නේ 10 වසර තියෙන සාහිත්‍ය රස ආස්වාද පොත. හරි? ඔන්න මගෙන් කවුද හරි ආනවා. මම හිතන්නේ සචිත්‍රා කියලා නම දාලා තියෙන්නේ මේක. මේ කියන්නේ වෙනමම පාඩම් 14. හරිද? මේකට මම දැනුවත් ක්ලාස් නේ. ටියුෂන් පන්ති නේ. ස්කෝලේ උගන්වන විදිහත් මේක බස්නාහිර පළාතේ මේ පේපර් මාක් කරන්න ගුරුවරු දෙන්න. මෙන්න මේ නම්බර් එකට කතා කරලා විස්තර අහන්න මේකේ උත්තරයක් ආවේ නැත්නම් මට මැසේජ් එකක් දාන්න මම විස්තර ටික එවන්න. බදාදා දවසේ හවස රාත්‍රී 7ට අපේ චාර පන්තියේ තියෙනවා. බදාදා 7ට. මේකට එන්න. එතකොට මම ඔක්කොම ගණන් මිනුම් ටික දාන්නම්. ඔයගොල්ලෝ හිතන්නේ වන්දේ ටික ගණන් මිනුම් අපි ගාව තියෙන එක ගැන මහා පරිමාණ කරන්නේ. හරි. ඉතින් එතකොට ඒක නිසා ඔයගොල්ලන්ට අයිල් ඉගෙන ගත්තොත් ඔකට දෙන රදී මේ වගේ මෙච්චර මේ වගේ දෙයක් මේ විදිහට උගන්වනවාද කියලා. ඒක නිසා මගේ දුල පුතාල මේකට සම්බන්ධ වෙන්න වෙලා තමන්ගේ වැඩ ටික කරගන්න මට උපරිම පුළුවන් කාලයක් මම ඕගොල්ලන්ට මේක නිකන් උගන්වගෙන යන්න. ස්කෝල පටන් ගැනීමයි දහම් පාසල් පටන් ගැනීමයි එක තමයි අපි ඩියු සෙප්ටවර් සටහන් අතර කරන්න වෙන්නේ. එතකන් ඕගොල්ලෝ ඉගෙන ගන්න තියෙන chance එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න. එහෙමනම් අපි අදට ඩියු සෙප්ටවර් සටහන අවසන් කරනවා. සියලු දෙනාටම සුබ දවසක් වේවා. අයිබෝවන් තෙරුවන් සරණයි.